अगट बंद किनिया दिनिया विमन वट नुव पैरनिया वन रम विटिन विट सललिहिनिया वदु कलनिया पुरवरट සැලලිහිණි සංදේශය ආදී විවිධ කාව්‍යයන්ගේ වර්ණනාවන්ට පාත්‍ර වූ අතිශය රමණීය පුරවරයෙකි කැලණි පුරවරය වසර 2000ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ඉතා පැරණිතම නගරයේ වශයෙන්ද කැලණි පුරවරය හඳුනාගෙන තිබේ තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් වූ කැලණි පුරවරයේ මුදුන් මල් කඩවන්නේ කැලණි රජමහා විහාරයයි කැලණි ගම් මිටියාවතේ සුන්දර භූමි භාගයක මෙම ඓතිහාසික සිද්ධස්ථානය පිහිටා තිබේ ප්‍රතාපවත් විලාසයෙන් අහස් ගැබ වෙත නැගී සිටින උත්තුංග චෛත්‍ය රාජයාගෙන්ද පුරාණයේ සිට පැවත එන සුවිසල් බෝධි වෘක්ෂයෙන්ද බොහෝ හාස්කම් සහිත විභීෂණ දේවාලයෙන්ද ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිමවුණු විහාර මන්දිරයෙන්ද මෙම පුණ්‍ය භූමිය සමන්විතය ඓතිහාසික වශයෙන් කෝටි යුගය ස්වර්ණමය යුගයක් හැටියට අපට පෙන්වන්න කරන්න පුළුවන්කම තිබෙනවා නමුත් කෝටි යුගයේ අගභාගයේදී මේ ලංකාවට ආපු විදේශීය බලවේග මුල් වෙලා කැලණිය බොහෝ දුරට ඓතිහාසිකත්වය හා පෞරාණිකත්වයේ විනාශ වීමට මූලික වුණා එයින් 1505 දී පමණ ලංකාවට ප්‍රවිෂ්ඨ වුණු පෘතුගීසින් අතින් විශේෂයෙන් කැලණි පුරවරයට විශාල හානිදායක සිදුවීමක් සිදු වෙලා තිබෙනවා මුල් කාලයේ ආරම්භ කළ කැලණි විහෙර වහන්සේගේ විනාශ කිරීමත් ඒ වගේම කතෝලික බලවේගය තුලින් මේ පරිසරය තුළ කිසියම් ඌනතාවයක් ඇති කිරීමටත් උත්සාහගෙන තිබෙනවා ඉන් අනතුරුව අපට ලන්දේසින් පැමිණෙන්නේ ලන්දේසින් අතෙනු කැලණි විහාරස්ථානයේ විශේෂයෙන් කැලණියේ චෛත්‍ය රාජානන් වහන්සේ විනාශය කරා යමු වෙනවා ඉන් අනතුරුව අපට මහනුවර යුගයේ දක්වාම අතරතුර මේ ස්ථානයේ කිසියම් ස්වාමින් වහන්සේලා නැති හිඩස් අවස්ථාවක් අපට දැකෙන්න ලැබෙනවා ඉන් අනතුරුව කැලණිය ස්වර්ණමය යුගයේ හැටියට අපට දකින්න ලැබෙන්නේ වැලිවිට අසරණ සරණ සරණංකර සංගරාජ නායිපාලන මහන්සේගේ මග පෙන්වීම යටතේ මහනුවර යුගයේ රජකල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේදී ඉන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන මේ කැලණි විහාරයේ දීගස්පේ අත්තදාස ස්වාමින් වහන්සේගේ මේ ස්ථානයේ වැඩ සිටිමින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පූර්ණ සහයෝගය ඇතිව මේ නැවත ඓතිහාසික සිද්ධස්ථානයක් හැටියට ගොඩනැගෙනවා. එතෙන් පටන් විශේෂයෙන් මෑත යුගයේ දක්වාම මේ කැලණි විහාරයේ එන්ටේන්ටම දිනුවෙන් දිනුවට පත් වෙනවා.
සෞභාග්‍ය සංකේතය බඳු වූ ධාන්‍යාකාර හැඩේ දාගැබ කැලණි පුදබිමට එක් කරන්නේ මහත් වූ ආලෝකයකි. ඉතා දර්ශනීය නිර්මාණයක් වූ මෙහි තැන්පත් කර ඇති නිදන් වස්තු පිළිබඳ මත කිහිපයක් පවතී. දහවන සියවසට අයත් බව සැලකෙන බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද කැලණි විහාර ටැම් ලිපියට අනුව මෙම දාගැබේ නිදන් කොට ඇත්තේ බුදුන් වහන්සේ ස්නානය සඳහා භාවිතා කළ ජල සාඨිකාවයි. මේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින්ද සනාථ කරයි. නමුත් තොටගමුවේ සිරි රහල් හිමියන් සැලලිහිණි සංදේශයේ පවසන අන්දමට කැලණි දාගැබේ නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේ දහම් දෙසීම සඳහා වැඩ සිටි මිනි පළඟයි. වඩාත් ප්‍රචලිත මතය වන්නේද මෙයයි. මේ පුණ්‍ය භූමියේ පිහිටා තිබෙන ඓතිහාසික සිද්ධස්ථාන වලින් අපට වැදගත්ම වන්නේ විහෙර වහන්සේ. කැලණි විහෙර වහන්සේ විවිධ රජවරු යටතේ මේක ගොඩනංවලා තිබෙනවා. යටාලතිස්ස, පුත්තිය, කැලණිතිස්ස ඒ වගේ රජවරු කාලයේදී, ඒ වගේම භුවනික බාහු, නිස්සංක මේ රජවරුන්ගේ ප්‍රතිසංස්කරණ යටතේ. නමුත් මෑත කාලයේදී මහනුවර යුගයේදී විශේෂයෙන් දෙහිගස්පි අතදස්සි ස්වාමීන් වහන්සේගේ, ඒ වගේම කීර්තිසිරි රාජසිංහ රජතුමාගේ මූලිකත්වයෙන් අඩි 90ක් පමණ, ඒ වගේම අඩි 180ක් පමණ වට ප්‍රමාණයක් තියෙන විහෙර වහන්සේ ගොඩනංවලා තිබෙනවා. මේ යාකුලිතී විශේෂත්වයක් තියෙනවා. විශේෂයෙන් කුසිකර්මාන්තයට යොමු වුණු පසුබිමක් තුළ ගොඩනැංවුණු මේ විහෙර වහන්සේ ධාන්‍යාකාර හැඩරුවක් තමයි ගනු ලබන්නේ. හරියට කුඹුරක ධාන්‍ය ගොඩනැංවපුවාම ඒ තියෙන ආකෘතියේ ස්වරූපේ තමයි මේ කැලණි විහෙර වහන්සේ තුළ තැන්පත්ලා ආකෘතිය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැමිණ ධර්මදේශනා කළ මිනි පළඟ තැන්පත් කළා. වෙනත් ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ගොඩනංවලා තිබෙන මේ විහෙර වහන්සේ බස්නාහිර පළාතේ අද පූජනීය ස්ථානයක් වගේම බුදුහාමුදුරන්ගේ ස්පර්ශයෙන් පවිත්‍ර වුණු, පරම පවිත්‍ර වුණු, ඉතා වටිනා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වැඳුම් පිදුම් කරන ඉතා මනරම්ය වූ පුණ්‍ය භූමියේ පිහිටා තිබෙන විශාල විහෙර වහන්සේ නමක් ඇටියට අපට මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජකළ සිංහල නරපතියන් 16 වන සියවසේ මැද භාගයේ දක්වාම කැලණි විහාරයට පුදසිරිත් ආදී සංග්‍රහ කටයුතු නොකඩවා පවත්වාගෙන විත් තිබෙන බවට ඉතිහාසය සාක්ෂි දරයි. කෝට්ටේ රජකළ පණ්ඩිත පරාක්‍රමබාහු මහරජතුමාණන් විසින් මහා විහාර කැලණියේ පිහිටවන ලද ශිලා ලේඛනයෙන් මේ බව වඩාත් තහවුරු වේ. පසුකාලීනව පරන්ගින් විසින් බිඳ දමා විනාශ කරන ලද මෙම ශිලා ලේඛනය කැබලි අටකින් යුක්තව අදටත් විහාර භූමියේ පවතී. ඉන් මෑතදී කැලණි විහාරයේ පිහිටවන ලද සන්නස කීපයක්ද ඇත. කලින් කල විහාරස්ථානයේ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විස්තර ඒවායේ දැක්වේ.
කෝට්ටේ රජ කළ හයවන බුවනෙකබාහු රජතුමා කැලණි විහාරයේ උන්නතිය උදෙසා බොහෝ සේවාවක් ඉටු කළ බව ඉතිහාසයේ සඳහන් වේ. එවකට සිංහල මහා විහාර පරම්පරාවේ තේරවාද භික්ෂුනිකාය පිළිබඳ ප්‍රධාන ස්ථානය වශයෙන් සලකන ලද්දේ කැලණි විහාරයයි. එබැවින් කැලණි විහාරයේ කීර්තිය දේශ දේශාන්තරයන්හි පවා පැතිර ගියේය. මේ කාලයේදී බුරුමේ පිරිහි ගිය උපසම්පදා විනය කර්මය යලි ස්ථාපනය කිරීම සඳහා කැලණි රජමහා විහාරයේ අනුග්‍රහය ලබා ගැනීමට බුරුම රජතුමා තීරණය කළේය. ඒ අනුව සිරිලකට වැඩම කළ බුරුම භික්ෂූන් වහන්සේලා 49ක් එවකට කැලණි විහාරාධිපති දෙවැනි වීදාගම හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් උපසම්පදා ලැබූහ. ඒ කැලණි ගංගාවෙන් බුදුරජාණන් වහන්සේ ස්නානය කළ ස්ථානයේදීමය. මේ පිළිබඳ සවිස්තර තොරතුරු කල්යාණී ප්‍රකරණයේහි සඳහන්ය. මේ කල්යාණ රාජමහා විහාරස්ථායි පිහිටා තිබෙන ශ්‍රී විෂ්ණු දේවාලය අවුරුදු 300කට වඩා පැරණි, බොහොම කාලයක් තිස්සේ පැරණි බුදුහාමරන් කාලත් පෙර විවිධ මේ ස්ථානයේ වැඩ සිටි බව අපි අහලා තිනවා. කැලණි විහාරයට සම්බන්ධ විභීෂණ දේවාලයේ ඉතිහාසයද ඉතා ඈතට දිවයයි. කෝට්ටේ රජ කළ හයවන පරාක්‍රමබාහු මහරජතුමන්ගේ දියණිය වූ උලකුඩය දේවියට පුත්‍ර රත්නයක් ලබා දෙන ලෙස තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් සැලලිහිණි සංදේශයේ මගින් ඉල්ලා සිටින්නේද කැලණියේ විභීෂණ දෙවියන්ගෙනි. මේ හේතුව නිසාම වර්තමානයේද දරු සම්පත් බලාපොරොත්තුවෙන් විභීෂණ දේවාලයට බාරහාර වීමට බොහෝ පිරිස් පැමිණෙති. සුන දේවාලයේ හැම දෙයකම අතිශයින් වැදගත් වෙනවා. හැම කෙනෙකුට හැම උපකාරයක් සිද්ධ වෙලා තියෙන දෙයකට පිට වෙනවා. විශේෂයෙන් ඔය බබල් නැතේ බබල ලබා දීමට එදා උලුකුඩු දේවිට දරුබල් ලබා දුන්නා වගේම දැනුත් තේසියාරියේ විදිහටම සිද්ධ වෙනවා. කැලණි විහාරයේ ඉපැරණි විහාර මන්දිරය දර්ශනීය බිතිසිතුවම් වලින් අලංකාර කොට තිබේ. විවිධ තේමා ඔස්සේ අඳින ලද මෙම සිතුවම් මහනුවර යුගයට අයත් බව පුරාවිද්‍යා මතයයි. පසුකාලීනව මෙම පැරණි විහාර මන්දිරයට සම්බන්ධ කර කොටස් දෙකක් අලුතින් ඉදිකර ඇත. පැරණි විහාර මන්දිරයේ දෙපසින් ඉදිකර ඇති මෙම නව ගොඩනැගිලි දෙක දර්ශනීය බිතුසිතුවමින් අලංකාර කොට තිබේ. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය කරමින් මෙම බිතුසිතුවම් අඳින ලද්දේ සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසිනි. පුරාවිද්‍යාත්මකව මෙහිදී අපට විශේෂයෙන් සිහිපත් කළ යුතුව තියෙනවා මෙහි පැරණි විහාරස්ථානයට අමතරව පළමුවෙන්ම ගොඩනැංගූ චෛත්‍ය රාජානන් වහන්සේ ඉන් අනතුරුව විශේෂයෙන් මේ ස්ථානයේ පිහිටා තිබෙන සෙල්ලිපිය. ඒ සෙල්ලිපියේ ලක්ෂණ අනුව මේ ස්ථානයට අයිති ඉඩකඩම් පිළිබඳව හා මේ විභීෂණ දේවාලය පිළිබඳව පුරාවෘත්ති සිද්ධීන් ඓතිහාසික වශයෙන් සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන් පැරණි රාජධානියක් වූ මේ පුදබිම වර්තමානයේදී විහෙර වහන්සේගේ ආකෘතියත් ඒ වගේම පැරණි විහාරස්ථානයත් ඒ වගේම ඒ සඳහා තිබුණු පැරණි කාලයේ තිබුණු පුරා සෙල්ලිපි ඒ වගේම මුරගල් මේවා තුළිනුත් අපට පුළුවන්කම තිබෙනවා මෙහි
ඉතිහාසයේ තිබුණු පෞරාණිකත්වයේ පිළිබඳ අවබෝධ කරගන්න විහාර භූමියේ පවතින පැරණි නිර්මාණ අතර ගණ්ඨාර කුළුණට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙයද පැරණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකළ අලංකාර ස්තම්භයකි. මෙහි ස්ථාපිත සුවිශේෂ ගණ්ඨාරයේද බොහෝ දිනාගේ නිත් සිත් ඇද ගැනීමට සමත්ය. ප්‍රදේශයට අපූරු සුන්දරත්වයක් එක් කරමින් සෝබා දහමේ චමත්කාර ජනක නිර්මාණයක් වූ කැලණි ගඟ ගලා